අයිබෝවන් අද මම තවත් අපූරු ගමනක් ඕගලන්ව එක්කන් යනවා. මගේ පුතාව මම ක්ලාස් එකකට එක්කගෙන යනවා. ඉතින් මං හිතුව ඕගොල්ලොත් ඒ ගමන එක්කගෙන යන්න. හැමෝම කියන්නේ ලංකාවේ ළමයි රැයක් දවල්ක් නැතුව ටියුෂන් යනවා කියලානේ. ඉතින් මෙහෙ කියලාත් වැඩි වෙනසක් නැහැ. බලන්නකෝ දැන් වෙලාව 5:00. ඒ වුණාට ෆෝල් එක නිසා මේ වෙලාව වෙනකොටත් කළුවර වැටිලා. ඒ ඇස්සේ වැස්ස. පාරේ තවමත් ට්‍රැෆික්. වැඩ ඇරලා එන අයගෙන් පිරිලා. ඉතින් මම ගෙදර ආවේ පැය දෙකක ඩ්‍රයිව් එකකින් පස්සේ 5:10. පුතා ඉස්කෝලේ ඇරලා ගෙදර එන්නේ 4:00. මේ ඉස්කෝලේ පටන් ගන්න යුත්තේ 9:00. පුතා ගෙදර ඇවිල්ලා ස්නැක් එකක් අරගෙන පොඩ්ඩක් එළියට බැලලා බාස්කට් බෝල් සෙල්ලම් කරලා එයා යනවා. මම ගෙදර ආව ගමන් පේන්ට් එකක් හදාගෙන මොනා හරි තියෙන දෙයක් අරගෙන කාර් එකේ මේක තියාගෙන පේන්ට් එක බොන ගමන් තමයි මේ ඩ්‍රයිව් කරන්නේ. හයිවේ එක ඔවර්වයිඩ් කරලා මම ලෝකල් රෝඩ්ස් වලින් යනවා. එතකොට ටිකක් ට්‍රැෆික් අඩු නිසා. ඉතින් මේ දවස්වල නම් ඒ පාරවල් නම් හරිම ලස්සනයි. මේ ෆෝල් එකට ගස්වල කොළ පාට වෙලා තියෙන නිසා බලන්නකෝ හරිම ලස්සනයි. ඔගොල්ලන්ටත් බලන්න පුළුවන් ඒක. මේ පාරේ තියෙනවා ගොඩාක් ලොකු ලොකු වෙයා හවුසස්. ඒක නිසා ටිකක් ට්‍රක්ස් වැඩි මේ පාරේ. ඇස්සේ මෙතන මං හිතන්නේ ඇක්සිඩන්ට් එකක්. පොලිස් කාර්ස් ඇන් ෆයර් ට්‍රක්ස් යනවා පේනවා. තව ටිකක් දුරට යනකොට මෙහි තියෙන තවත් දෙයක් තමයි ෆාම්ස්. හරි විශාල ෆාම්ස් තියෙනවා. වෙන දවසක මම ඒව ඔයගලන්ට පෙන්වන්න. මේ හරිය නම් ගොඩාක් ලස්සනයි කොළ පාට වෙලා. පුතාව පන්තියට දාලා මම මේ ළඟම තියෙන ලයිබ්‍රරි එකට ඇවිදගෙන යනවා. අදත් ඉතින් වැස්ස නැන්න නැතර වෙලා. ඒක නිසා මේ ටෙම්පරේචර් එකත් එච්චරම සීතල නැහැ. 70 degrees විතර. ඉතින් මම ලයිබ්‍රරි එක පැත්තට ඇවිදින්න පටන් ගත්තා. බලන්නකො මේ කම්ප්ලෙක්ස් එක. මේ මුළු කම්ප්ලෙක්ස් එකේම වගේ තියෙන්නේ එක එක විදිහේ ටියුෂන් ක්ලාසස්. මේ ලයිබ්‍රරි එක හරිම ලස්සනයි. තට්ටු 3ක් විතර තියෙනවා. ගොඩාක් පොත් තියෙනවා. හැබැයි ඒවා බලන්න ළමයි නම් හරි අඩුයි. චිල්ඩ්‍රන් සෙක්ෂන් එකක් වෙනම තියෙනවා. ටීන් සෙක්ෂන් එකක් වෙනම තියෙනවා. ඇඩල්ට්ස්ගේ සෙක්ෂන් එකක් වෙන වෙනම තියෙනවා. ඉතින් මෙතන ඉන්න ඕන ළමයි කොතනද ඉන්නේ කියලා මම ඕගලන්ට පෙන්වන්නම්. මෙතන තියෙන ආර්ට් ක්ලාස් එකක්. ඒ ළඟම තියෙනවා ඩාන්සින් ක්ලාස් එකක්. ඊළඟට මේ තියෙන්නේ මැත් ක්ලාස් එකක්. ඉතින් මට ඇතුළ ඕගලන්ට පෙන්වන්න විදියක් නැහැ. ජනේල සම්පූර්ණයෙන්ම මගේ වහලා තියෙන්නේ. මේ රෙකෝඩ් කරන්නත් අමාරුයි. පේනවද? ඔළුවේ අත ගහගෙන ළමයි වැඩ. ඉතින් දැන් රෑ 7:00ටත් කිට්ටු වෙලා. ඊළඟට තියෙන පබ්ලික් ස්පීකින් ක්ලාස් එකක්. ඇත්තටම මගේ පුතා මං එක් කරන් ආවේ මේ ක්ලාස් එකට. මෙතන තියෙන ටයිකොන්ඩෝ ක්ලාස් එකක්. ගෑන් ළමයි පිරිමි ළමයි දෙකොල්ලෝ මෙතන ඉන්නවා. ඒ වටේ අතරින් පතර ඉන්දියන් ඒෂියන් රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඉතින් මෙතනට ළමයි එකගෙන එන අම්මලාට හවසට කෑම අරගෙන යන්නත් පුළුවන් මෙතනින්. පේනවාද ඉන්දියන් ඇඳුම සල්වාර එකක් ඇඳගත්ත අම්මා කෙනෙකුත් මෙතන ඉන්නවා. ඉතින් මටත් අද රෑට කඩෙන් තමයි කන්න වෙන්නේ. දැන් වෙලාව 7:00. හොඳටම කළුවර වෙලා. පුතාගේ පන්ති ඉවරයි. දැන් මේ වෙලාවට තමයි ලොකු අයගේ පන්ති පටන් ගන්න. පේනවාද ලොකු පුතෙක් පන්තියට ඇවිදගෙන යනවා. මේ මගේ පුතා. ඉතින් අපි දෙන මේ පාකින් ලොට් එකට ඇවිදගෙන යනවා. ඇත්තටම ටිකක් කළුවරත් වෙලා මේ වෙලාවේ. හැබැයි ඉතින් මේ වටේම ඔක්කොම ළමයි ගේන අම්මලා නිසා එච්චරම බයක් නැහැ. බලන්නකෝ 7:00 වුණාට කළුවර වුණාට පාකින් ලොට් එක සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ. රෑ කෑමට චයිනීස් ෆුඩ් උත් අරගෙන
අපි දෙන්න පිටත් වුණා. මට ඉතින් ගෙදර ගිහිල්ලා උයන්න වෙලාවක් නැහැ. දැන් රෑට 7:30 7:45 වෙනවා ගෙදර යනකොට. අනිත් අයත් කන්න දෙන්න ඕන නිසා හෙට උදේට වැඩටත් යන්න ඕනේ. මේගොල්ලන්ට ඉස්කෝලෙත් යන්න ඕන නිසා කඩෙන් කෑම අරගෙන යනවා. Facebook එකේ මම අද මේ post එක දැක්කා. ඔබේ දරුවෝ පන්තියේ පළවෙනියා කරන්න නෙමෙයි පන්ති ඉන්න ගුණ යහපත්ම දරුවා කරන්න උත්සාහ ගන්න. එතකොට දිනක ඔහු ජීවිතේ ජය ගනී කියලා. ඉතින් මටත් එහෙම හිතෙනවා. සමහර වෙලාවට මේ ටියුෂන් රැල්ලට අහු වෙලා මමත් ගහගෙන යනවාද කියලා හිතන වාරත් අනන්තයි. ඒත් තියෙන තරඟකාරීත්වයත් එක්ක අපේ මේ ඒෂියන් අය ඇති කරලා තියෙන තරඟකාරීත්වයත් එක්ක මේ ඉතින් මමත් මටත් ඒගොල්ලන්ව අරගෙන යන්නේ නැතුව බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ කොහොම වුණත් පොඩි අයගේ ළමා කාලේ ළමයින් විදිහට ගත කරන්නත් කාලයක් වෙන් කරලා දෙන්න අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් තවත් දවසක ලංකාවේ වගේද ඇමරිකාවේ එපිසෝඩ් එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම්.